උදෑසනක් අඟහරුවාදා මල් බර දරන හරියටම උදෑසන 8ට අපි සජීවීව ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. අද නිවාඩු දවසක්. ඒක නිසා හුඟක් පාසලන අපි දුව දරුවන් ගෙදර ගුරු මහත්මා මහත්මීන් ඉන්නවා. සමහරක් අය අදට කියවනුත් පොඩි විවේකයක් අරගෙන ගෙදරට වෙලා ඇති. ඒ සියලුම දෙනා එක් කරගෙන අපි අඟහරුවාදා මල් බර දරන පටන් ගන්නයි සූදානම් වෙන්නේ. කවුද අද මල් බර දරනට ඇවිල්ලා ඉන්නේ? මේ දවස්වල චිත්‍රපට ගැන කොහොමත් හුඟක් කතා වෙන මේ දින කිහිපයක් මේ ගෙවෙන්නේ. ඒකත් එක්ක අලුතෙන් තිරගත වෙනකොට චිත්‍රපටයක් ප්‍රේක්ෂක විදිහට අපි ඕනම කෙනෙක් හොයලා බලන මේ චිත්‍රපටය මොකක්ද, මොන වගේ ආරක චිත්‍රපටයක්ද, මේක අපි බලන්න යන්න පුළුවන් කොහොමද, මේ හැම දෙයක්ම. ඉතින් මේ දවස්වල ප්‍රේක්ෂක ඔබේ වැඩි ආකර්ෂණයක් දිනා ගන්න සමත් වුණු චිත්‍රපටයකට අදාළ පාර්ශව තුනක් ඇවිල්ලා ඉන්නවා අද අඟහරුවාදා මල්බර දෙරණට. හිනාවෙම ජීවිතේ අද දවසම ගෙවන්න පුළුවන් ඔබට අපිත් එක්ක එකතු වෙලා හිටියොත්. අපි පෙන්නමු අද කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. ඊට පස්සේ මම කියන්නම්. ඔබ දුටු සැනින් දන්නවා අපි හඳුන්වා දීම අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ චිත්‍රයම ඔබ දන්නවා, ඉතාමත්ම හොඳින් දන්නවා. මේ දවස්වල මයි නේම් ඉස් බන්දු කියන චිත්‍රපටය බැලුවද ඔබ? බැලුවේ නැද්ද තාම? අපි ඒ චිත්‍රපටය ගැනයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද අඟහරුවාද මල්බර දෙරණ. අයිබෝන් සුබෝ දැසනක් බන්දු සමරසිංහ මහත්මයාට, රඩ්නෑයටත්, සුරංගයටත්, තුන් දෙනාටම අයිබෝන්. චිත්‍රපටයේ දිරගත වීම ආරම්භ වෙලා තියෙන්නේ නේද? අපි ඉස්සෙල්ලා අධ්‍යක්ෂකවරයන් පටන් ගමු. සුරංග, දෙකවද්ද රිලීස් වුණේ ෆිල්ම් එක? ෆිල්ම් එක රිලීස් වුණේ 6 වෙනිදා සිනමා ශාලා 27ක. මේ වෙනකොට සාර්ථකව තිරගත වෙනවා. චිත්‍රපටයේ බෙදා හැරියේ MPI මණ්ඩලය සහ LFD මණ්ඩලය ඒකාබද්ධව දෙවනි ධාරාවේ. දැන් මයි නේම් ඉස් බන්දු කිව්වහම බන්දු සමරසිංහ මහත්මයා, දැන් මේ චිත්‍රපටය ඔබත් එක්කම සම්බන්ධ වෙලා චිත්‍රපටය 9 ඉඳලමනේ, මේකට කොහොමද ආරාධනා ලැබුණේ මුලින්ම? මේ කොහොමද සුරංගය කතා කරේ, කොහොමද මේකට සම්බන්ධ වුණේ? මේ ඇතරම මම කියන්නේ මේ වචනෙට මේ සුරංග පුතා කියලා කියන්නේ, ලොකු පුතා කියලා කියන්නේ. ඉතින් මේ දැන් නම් ඉතින් අධ්‍යක්ෂකවරේ දෙවෙනි පින්තූරේ තමයි කරලා තියෙන්නේ. මේකට මේ අධ්‍යක්ෂකතුමා කතා කරේ නැහැ. මේකේ පොඩි දුර්වලකමක් වුණා මගේදී. මගේ දුර්වලකමක් වුණා මගේ පෞරුෂය වැටුණා ඉතින්. ඒ කියන්නේ මගේ ප්‍රතිභාව ගිලීලා ගිලීලා නන්නත්තාර බවට පත් වුණා. පීටර් වන් චිත්‍රපටිය මම තිරගත කරපුවට පසුව මට ලැබිච්ච විභාගයක් තිබ්බා හෙළ සිංහල සිනමා කර්මාන්තේ. ඒ විභාගයෙන් මම පරාජය වුණා. ඒ වෙලාවේ සුළුසුලන් ඇවිල්ලා, හුලඟන් හුලන් ඇවිල්ලා, ඒ වගේම එක්තරා සර්කිට් එක කොපි 70 ගානක් දාන ගමන් පීටර් වන් දැම්මේ කොපි 20යි. එතෙන්දී විලිලැජ්ජාවට පත් වුණා මේ ප්‍රතිපත්ති. එතකොට මේ ප්‍රතිපත්ති ඇවිල්ලා ජාතික චිත්‍රපට සංස්ථාව හරහා සිරිමාව බණ්ඩාරනායක මැතිනි ශ්‍රී ලංකාවේ කලාකරුවෝ වෙනුවෙන් තමයි ජාතික චිත්‍රපට සංස්ථාව දැම්මේ. ජාතික චිත්‍ර සංස්ථාවේ වැඩ කරන කට්ටියට නෙමෙයි දැන්. ඔව්. එයාලා හරි වැඩගත් මාතෘලු අමාරු විභාගාරම් ඇවිල්ලා තියෙන්නේ. එයාලට නෙමෙයි මේ ජාතික චිත්‍රපට සංස්ථාව ජාතික කලාකරුවන් වශයෙන් දැම්මේ. මම මේ ලෙක්චර් එකට උදෙන්න ඇවිල්ලා නෙමෙයි. ඒ කියන්නේ එහෙමත් මම හිතනවා මේ දුව දිහා දැක්කා. මම හරි සාල වයසක් තියෙන මිනිස්සෙක්. ඒකයි දුව කියලා කිව්වේ. පුතාලා ප්‍රෝග්‍රෑම් කරන්න ගමන් නැහැ. මම මේ වැරදීමකින් වගේ මේ ප්‍රෝග්‍රෑම් එකට ආවේ මයි නේම් ඉස් බන්දු චිත්‍රපටයේ තිරගත වුණ නිසා. එතකොට මේ මගේ සුළුසුලඟකට අහුවෙච්ච මොහොතක මම ගෙදර හිටියා. චිත්‍රපටිය දැන් වැඩ ඉවරයි. ආදායම ලැබුණා. ඊට පස්සේ ඒ වෙලාවේ දුවපු චිත්‍රපටිය වල තියෙනවා රග මැච් එකක් වගේ එකක්. ඒ කියන්නේ චිත්‍රපටියක් දාපම හරි ආසයි ඒ පින්තූරේ ඔක්කොම හොඳ ලස්සනට දුවනවලු. අපේ නළු නිලියෝ නිස්පාදකපුරු අධ්‍යක්ෂකවරු. ඒ වගේම හරි ආසයි ගැලවෙනවට. ඒ කියන්නේ කර්මාන්තේ. ඔය දෙකම එකට තියෙන කර්මාන්තයක් මේක. ඒ කියන්නේ මේ නාලිකාව වගේ. දැන් නාලිකාවල නාලිකා 20ක් තියෙනවනේ. ඒ නාලිකා 20ම හරි ආසයි බැබලෙනවට. ඒ වගේම හරි ආසයි එක නාලිකාවක් වැහෙනවට. අනිත් 19. අනිත් අය. ඔව්. ඔව් හරි සන්තෝෂයි. ඉතින් ඒ වගේ පොඩි විලිලැජ්ජ තත්වයක් අපේ සාමාන්‍ය මිනිස් ලෝකේ තියෙනවා. ඉතින් මම විභාගයකට ඇවිල්ලා හරි මේ නෙමෙයි ධර්මයක් ගහලත් ආවේ. එතකොට මේ වගේ අඩුපාඩුකම් මගේ ගොඩක් තියෙනවා. මම කතා කරන්න ගත්තම දුවට කතා කරන්න බැරි වෙනවා. ඒක මේ අවස්ථාවේදී අපේ මේ අධ්‍යක්ෂකතුමා ගෙදර හිටියේ. හරි. මගේ පෞරුෂය බිම වැටුණා. හේතුව දැන් අර මං පීටර් වන් චිත්‍රපටයේ විභාගයෙන් මං ෆේල් වුණා. මොකද 20යි 70යි. ඇත්තටම හැප්පෙන්න බෑ. ඉතින් ඒ වෙලාවේ අර 70 දාපු කට්ටිය හරි සතුටු වුණා. මොකද මන්නන්නත් ආර වුණානේ.
එහෙම නන්නත්තාරු වුණාම ඒ අය සතුටු වෙනවා. මට ඒකට මාර සතුටක් තියෙනවා. ඒ සතුට බෙදා ගන්න මං ගෙදර ගියා. නෑ. වැඩේ ඉවර වෙනවා. සුරංගයිලගේ. ඔව්. එතකොට එයාට විශාල ජයග්‍රහණයක් රජවරුවෙකින් ලැබිලා. හරි සතුටයි. එයාත් ඉන්නවා හරි සතුටකින් ගෙදර. ඒ වෙලාවේ මම ගියා ඒ ගෙදරට. ගෙදර ගිහිල්ලා මේ දැන් බලන්න චිත්‍රපටි කලාකරුවෙන් නළුවෙක් මෙපමණ කාලයක් ආපු කෙනෙක්ගේ පෞරුෂය වට ගත්තා යා. ගල මම ඇත්තටම අධ්‍යක්ෂකවරයෙකුට නෑම් පීචන් වෙන්න ඕනේ නෑ කියලා වෙනම් සයිස් එකකින් ඉන්න කට්ටිය. ඔව්. දැන් එහෙම ඉන්නව කොටසක් දැන් මෙතන මම නිකන් ලොන්ත්‍රපොස් වුණා. වෙලා මං ඒ ගිහිල්ලා ඉඳගත්තා. ඉඳගෙන දැන් ගෙදර ඉන්නවා මේ සුරංග පුතාට ඒ කියන්නේ මෙතුමා පුතාගේ වරි අධ්‍යක්ෂකවරයෙක් අද. එතුමා එනකන් ඉන්නවා ගෙදර ඒක දරු පැටවු දෙන්නයි මේ පුත්‍රයාගේ දරු පැටවු දෙන්නයි නෝනා හිට මන්ත ඒක බිබී ඉන්නකොට මං හරියට වෙලා කිව්ව වෙලාවට ගියා. ගිහිල්ලා ඉතින් ඉඳගෙන ඉන්නවා. ඉතින් ඉන්නකොට මම කල්පනා කරනවා දැන් මේ අධ්‍යක්ෂකවරෙක් ගාව ගෙදරට ගිහිල්ලා මං. එහෙම නැහැනේ අධ්‍යක්ෂකවරයක් සාමාන්‍ය ස්වරූපේ නම්. හලෝ. ආ. බන්දු මාත්මයා. ඔබතුමා හම්බෙන්නේ කොහමද? මොකටද? අපි බලාපොරොත්තු වෙන ඔබතුමා ගන්න. ආ මේ දවස්වල නම් මං රඟපානවා අඩුයි මොකද මේ ගෙදර වැඩ වගේක් නිසා රඟපාන එක අඩු කරලා තියෙනවා බබාලගේ පොත්පත් ගන්න තියෙනවා ඒ මේ කටයුතු තියෙනවා ඉතින් නෝනගෙත් අර නෑදෑකම මම්මගේ ඇත්තුනවා මේ මාසයේ මේ රඟපෑම් නැන්නේ එහෙම කෙනෙක් මං හේතුව මට මේ රඟපානවට වඩා වටිනවා මගේ ගෙදර ළමයි ටික මොකද ගෙදර ළමයි ටික රැකුණොත් තමයි ඒ ළමයි ටික මට කොත්තමල්ලි දෙන්නේ ඔය කොච්චරන දැන් මේ ප්‍රොඩක්ෂන් එකේ තේ හදලා දුන්නාට පිච්චර එකක් කරනකොට මේ මට අමාරු වුණාම ප්‍රොඩක්ෂන් එකේ අපේ ටී මහත්තයා මං ටී බෝයි කියන්නේ නැහැ මොකද ඒ මනුස්සයාගේ නියම මූණ ඇඹුල් වෙනවා බෝයි කියන්නේ ඉතින් ඉන්නකො කියන කම්පුතේ දැන් මොකද්ද මං කරපු විහිළුව කියන්නකො උදේ පාන්දර දැන් මේක මල්බර එකක් නෙමෙයි ෆයිබර් දරන ඉතින් 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 මේමයි දැන් වාගේ හිතේ මම මේ වේදනාවෙන් කතා කරන්නේ නෑ පුදුම සතුටක් මේ දැන් මේ ගෙදර ගිහලා බලා ඉන්නවා මං බූරෝ වගේ ඉතින් ඉන්නවා අන්න ආවා විශාල සන්තෝෂ ශරීරයක් සුරංගයි ඔව් එතකොට හොඳ තාත්තා කෙනෙක්ගේ පුතෙක් මම ආදරය කරන සංගීත අධ්‍යක්ෂකවරයෙක්ගේ පුතෙක් ගීත් ලස්සනයි තට්ටු කීපයක් තියෙනවා ඒවත් බල බල අර මේ ෆෑන් කරගෙනවා එක එක අර්ථක මේ අධ්‍යක්ෂකතුමාගේ ෆොටෝ තියෙනවා පඩිපෙළ අස්සේ ගහලා එක එක විදිහ එතන ඒකේ පැය භාගයක් විතර බලා ඉන්න පුළුවන් මොකද මේ වයසත් එක්ක ෆොටෝ තියෙනවා එක එක ආකාරයේ මේවා විහිළු නෙමෙයි ඒ කියන්නේ එක එක කාල සීමාවලදී ගත්ත පින්තු ඔව් ඔව් ඒ කියන්නේ මේ බඳින්න ඉස්සෙල්ලා ඒවා බැඳලා පස්සේ ඒවා තාත්තගේ අම්මගේව බබාලගේව නෝනා බැඳලා පස්සේ කටර දාගෙන ඉන්නවා ඊට පස්සේ කටර දාගෙන ඉන්න වෙලාවේ ඒ නැතුව ඊට පස්සේ බබාලා හම්බුනාට පස්සේ ෆොටෝ ඒ ඔක්කොම තියෙනවා එතන පැය භාගයක් විතර ඉඳලා තින් මම වේලාසෙනින් ගියා. එතෙන්ද මම පොඩි පීචම් වීමක් වුණා. මොකද මම යනකොට මම දැන් බලා ඉන්නවා මේ දැන් මම කියන්න යන එක දන්නේත් නැහැ. රොන්නි. මම කතා කරනවා දැන් නැහැ. මොනවාරි අපදාවක් වුණා මම ටක් ගාලා එතකොට is my good friend at the moment මම ඉංග්‍රීසියෙන් කතා කරනවා. එතකොට දැන් පැය භාගයක් විතර ඉන්නවා මේ ගිහිල්ලා. ඉන්නවා දැන් මම මට තේරෙනවා මම රංගන ධාරයක් වශයෙන් මම මෙතන සෞත්වක් වෙලා තිනවා මොකද හේනයක් ගැහුවා නම් මගේ රිලීස් එකේ මං හිතුවා මගේ එරනේ මගේ පීටර් වන් රිලීස් එකේදී හේන ගැහුවා වගේ කියන්නේ හේන ගහලා වැසලා උලන් ඔක්කොම තාපු වෙලා රිලීස් කරේ ඉතින් මේ වෙලාවේ ඒකෙදි මගේ කොණ්ඩෙ ටිකක් ගොඩ උඩට උස්සලා තිබ්බේ නෑ නෑ කරන්ට් එක ළඟ ගොඩාක් ඉස්සුව මොකද කවුරු හරි කොපි කරොත් කියලා ඒ කොපි කරගන්න බැරි වෙන්න ඉස්සුවා පස්සේ දැන් ආවා ආනේ බන්දු අංකල් කියලා මට කියන්නේ මොකද මගේ මං සෑහෙන වයසක කෙනින් ඒ ඉඳ අංකල් කියනවා මොකද පුදුම වයවෘතකමක් තියෙනවා මගේ එතකොට මට රජිනිකානුත් මතක් වෙනවා මේ මිනිස්සයා මේ ළඟදී ප්ලේන් තිබුණා දැකලා කොහේ හරි තැනකදී කවුද බය වෙලා වැටිලා රජිනිකාන් දැකලා බය වෙලා බිම වැටලා ඔයා කලබල වෙන්න එපා මම ඔයා උතන ඉඳගෙන නෑ නෑ දුර මං දන්නවනේ පොඩි කාලේ ඉඳන් පව් ඉතින් අපේ එඩ්වඩ් ජයකොටි පරම්පරාවට සම්බන්ධ මේ බ්ලඩ් එකක් කියලා මම දන්නවා මුලිනුත් ආපු ගම හරි ලස්සනට පිළිගත්ත එක කියනවා ඉතින් එතකොට මේ රජිනිකාන් වැඩේ ඉතින් බන්දු අංකල් කොහොමද මේ කිඳ මන්ද කියලා කතා කරා ඉතින් ඉඳගන්න මේ බන්දු අංකල් මොකද ආවේ සුරංග පුතේ මෙහෙමයි වැඩි චිත්‍රපටි තුනක් එක දිගට කරමු මමයි ආරාධනා කරන්නේ මගේ චිත්‍රපටි තුන රඟපානවා කියලා මම කිව්වා ඉදිරියට ඉතින් ආන්නු හරි
දැන් මේක අනික සාමාන්‍යයෙන් අපි දකින්නේ අර බන්දු සමසේ මහත්මයා කියවගේ මේ අධ්‍යක්ෂකවරයා අනේ ගිහිල්ලා නේද කතා කරන්නේ කියන්නේ තෝරාගන්නේ නළුනි ලියන් කවුරුද මේක රඟපාන ප්‍රධාන චරිත කරන්න කියලා ප්‍රඥේ මාර කාලයක් වෙන්න ඇති මේ රූගත කරපු කාලේ මෙතුමන් එක්ක සහ දැන් ඔබත් බොහොම විනෝදෙන් හිනාවෙන් සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් නේ නේද ඔව් සැහැල්ලුවෙන් ඉන්නවා විනෝදෙන් එහෙම පේන්න ඉන්නවා නේද නෑ 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 සැබවින් දැන් සුරංග ඩියල්විස් බොහොම සුන්දර අධ්‍යක්ෂකවරයෙක් සුන්දර මිනිස්සේ අර සොඳුරු ආඥාදායකෙක් වෙන්න ඕන කියලා කියමනක් තියෙනවනේ සුගතපාල සිල්වා මහත්මයා කියලා තියෙනවනේ අධ්‍යක්ෂකවරයා සොඳුරු ආඥාදායකෙක් වෙන්න ඕන මං ඒ චරිතේ එහෙම පිටින්ම දැක්කා සුරංග මල්ලි තුලින් ඔහු හා සම්බන්ධෙච්ච මුල්ම අවස්ථාව මේක මට දුරකථනයෙන් කතා බහ කරලා නෑ දුරකථනින් නෙමෙයි සමාවෙන්න ඕනේ ඊට කලින් හම්බුණා හම්බුණා ඇවිල්ලා මුණ ගැහිලම මේ ඒක හරීම ගෞරවණීය භාවයක් බන්දු අයියේ ඇවිල්ලා කතා කරලා මෙහෙම වැඩකට අදහසක් තියෙනවා කැමතිද මං ඉතින් මෙයාගේ නම අහලා පින්තූරු දැකලා තියෙන පත්තරේ ඉතින් මෙහෙම ජීවමානව හම්බුණාම මට හරි සතුටකුත් දැනෙනවා මං කිව්වා හරි අපි එකඟයි අපි වැඩේ මෙහෙම කරමු කියලා ඊට පස්සේ ඉතින් දුරකථනය හරහා සාකච්ඡා කරලා මේ My name is Bandu චිත්‍රපටියට සම්බන්ධ වුණා මමත් බොහොම සතුටින් සම්බන්ධ වුණා ඒ වැඩ කරගෙන යන කාලය ඇතුළත මම හිතන්නේ අපි දවස් 24ක් ඔව් මට එච්චරම දවස් මට වැඩ තිබුණේ වැඩ කටයුතු කරන මම මේ බොහොම ආදරය කරන ගරු කරන චරිතයක් බන්දු සමරසිංහ මහත්මයා මේ ඔහු සමග හැමෝටම ඇසුරු කරන්නත් බෑ ඒ මම එහෙම කියන්නේ ඉතාම හොඳ ප්‍රතිපත්ති ගොඩක් තියෙන මේ පුද්ගලයෙක් ඉතින් කොහොම හරි මම බන්දුවට ආදරේ වගේ බන්දුවත් මට බොහොම කැමති ආදරේ ඉතින් ඒ නිසා මේ චිත්‍රපටි අපි බොහෝ විට එකට එකතු වෙලා මේ කරගෙන ගිය රූගත කිරීම කටයුතු වලදී සතුට තමයි ඉතුරු වුනේ කවමදාවත් අපිට සුරංග මල්ලිගේ මොන හරි ඒ අධ්‍යක්ෂණය කරන පිළිවෙතේ හරි ඔහුගේ හැසිරීම රටාවේ අපිට කිසිම අපුල දෙයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපිව කරදරයට පත් වෙන දෙයක් තිබුණේ නැහැ. හැම වෙලාවෙම හිනාවෙන් සතුටින්ම තමයි ඉන්නේ. කොහොම සුරංග මල්ලිගේ මූණෙම තියෙන ඒ ප්‍රසන්නකම. ඉතින් උදෑසන රූගත කිරීම වලට ආපුවම හැමෝටම බොහොම අපූර්වට ඒ සුබපතල තමයි කටයුතු පටන් ගන්න. ඒ නිසා My name is Bandu චිත්‍රපටි අපිට බොහොම හොඳට කරගෙන යන්න ඒ කාලේදී අවස්ථාව ලැබුණා හැමෝම සතුටින් කාලය ගත කළා. ඉතින් චිත්‍රපටි වලදී විවිධ කතා සිදුවීම් සහ රූගත කිරීම් වලදී ඕම් තැනකට යනවා හැරෙනවා ආයෙ එනවා නැවත කරන්න යනවා වර්ෂාව එනවා ඔයගේ බාධා වීම් අරම ඒ කෙසේ වෙතත් My name is Bandu චිත්‍රපටි රූගත කිරීම් කාලේ හරිම සතුටු කාලයක් ඕපදූප සමාන ඕපදූප අපි වෙනවා ගොඩක් කියන්නේ රොන්නේ කියන්නේ ඒවත් තියෙන ඉතින් උදේට ආපුවාම මොනව හරි දෙයක් කතා බහ කරන්න එපා සමහරු පත්තර අරගෙන එනවා සමහරලාට පත්තරේ ඔළුවේ තියාගෙන එනවා ඇවිල්ලා ඉතින් එක එක කතන්දර අරයා මෙහෙමයි 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 අර මෙහෙම වුණා කියලා ඒවා ඉතින් අපි රූපදෙන් පටන් ගත්තේ මැයි 20 වෙනිදා ගිය අවුරුද්දේ 2014 මැයි 20 හරි අපි දැන් ප්‍රේක්ෂක ඔබ තාම මේ චිත්‍රපටේ නරඹලා ඉන්න අය වෙන්න පුළුවන් නරඹලා නැති අය වෙන්න පුළුවන් නරඹන්නට බලාපොරොත්තු වෙන පිරිසක් වෙන්නත් පුළුවන් අපිත් අද රූපරාම කීපයක් පෙන්වන මේ චිත්‍රපටේ මොකක්ද කියලා දැන් බන්දු සමරසිංහ මහත්මයා නතර කරපු තැනින් කතාව ඉදිරි කොටස අහන්න ඕනේ ඊට ඉස්සෙල්ලා අපි සුපුරුදු විදිහට මේ වෙලාව කඩින් කඩ මතක් කරනවානේ ඒක නිසා අපි ටිකක් වෙලාව කීයද කියලා බලලෙමු